We had some very, very productive discussions with the new government and the team there. And the discussions are continuing this week during the annual meetings. ශ්‍රී ලංකාවේ නව රජයේ බලයට පත් වී තවමත් කෙටි කාලයක් පමණයි ගත වී තිබෙන්නේ. ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් සමග පැවති ඉහළ පෙළේ සාකච්ඡාවන්ට සහභාගී වෙන්න පසුගියදා මට අවස්ථාව උදා වුණා. එහිදී නව රජය හා කණ්ඩායම් සමග ඉතා ඵලදායි සාකච්ඡා කිහිපයක් පැවැත්වුවා. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව අතරතුරදී ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් සමග සාකච්ඡා පවත්වන්න හැකියාව ලැබුණා. මේ වන විට ශ්‍රී ලංකා රජය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පුළුල් සම්මුතියක් ඇති වී තිබෙන බව කියන්න පුළුවන්. එය ඒකමතිකව සම්මුතියක් කිව්වොත් නිවැරදි. ඔබ දන්නා පරිදි 2022 වසරේදී අගදීකට ඇදමින් තිබූ ශ්‍රී ලංකාව ප්‍රතිසංස්කරණ හේතුවෙන් දුෂ්කර ජයග්‍රහණ අත්කර ගැනීමට සමත් වෙලා. පසුගිය කාර්තු හතර තුළදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ධනාත්මක බව කිව හැකි. IMF වැඩසටහන හේතුවෙන් අත්කරගත් දුෂ්කර ජයග්‍රහණය ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකාවේ නව රජය කැමැත්තෙන් එකඟතාවකට පැමිණ තිබෙනවා. සමාජ ආරක්ෂණය ඇතුළුව නව රජයේ ප්‍රමුඛතා කිහිපයක් සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු කිරීමට සූදානම්. ඒ සම්බන්ධ වැඩ කටයුතු වොෂින්ටන් නගරවලදී මෙම සතියේ ක්‍රියාවට නැංවෙනවා. අපට අසන්න ලැබෙන කරුණු තුළින් අපි දිරිමත් වෙනවා කිව්වොත් නිවැරදි. තුන්වෙනි සමාලෝචනයේ වෙත ඉතා වේගෙන් යන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ තිබූ ගැටලු ගිවිසුම් හරහා විසඳ ගන්න හැකි වෙලා. ඒ වගේම සියලු ණය හිමියන් සමග විධිමත් ගිවිසුමක එළඹීම ඊළඟ පියවරයි. එය අවසානයේ නොවුණත් ලොකු පියවරක් කියලා හඳුන්වන්න පුළුවන්. ඒ වගේම බදු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගැටලු පැවතුණා. දැනට සිදුවෙමින් පවතින සාකච්ඡා තුළ ඒ පිළිබඳ දැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා. එම සාකච්ඡා ඉදිරි සති කිහිපය තුළ වඩාත් ඉලක්කගත ආකාරයෙන් ඉදිරියට යනු ඇති.